සුබදසක්වල හැම දිනෙකටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා creative art lk youtube channel එකේ තවත් brand new episode එකකට. ඉතින් අද video එකෙන් කතා කරන්නේ ඔයාලට video edit එකක් install කරලා ඒ video edit එකෙන් screen record කරන්න, ඒ වගේම ඔයාගේ voice එක change කරගන්න, මීට අමතරව තවත් වැඩ ගොඩක් කරගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද. ඉතින් අද කතා කරන්නේ අන්න ඒ විදිහේ video edit එකක් ගැන. දිගටම එකතු වෙලා යන්න මේ video එකත් එක්ක. You are watching CREATIVEARTLK. මේ වීඩියෝ එකෙන් මම කතා කරන වීඩියෝ එඩිට එක තමයි HitPaw Video Editor. මේ වීඩියෝ එඩිට එකේ ගොඩක් AI features උත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටූල් එක download කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ description area එකේ link එකක් මම add කරලා තිනවා. ඒ link එක select කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ web page එකට එන්න. මේ web page එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එඩිට එකේ තියෙන features මොනවාද කියලා. ඉතින් සරලම ඔයාලට මේක download කරගන්න කරන්න තියෙන්නේ මෙතන try it free කියන option එක press කරන්න. ඊට පස්සේ ඔයාගේ download location එක තෝරලා දෙන්න. download වුණාට පස්සේ මේක installation process එක ලොකු දෙයක් නෑ. සරලම ඔයාට වෙනත් software එකක් install කරගන්නවා වගේම මේක install කරගන්න පුළුවන්. installation එකකින් පස්සේ ඔයාලට desktop එකේ හරි නැත්නම් ඔයාට මේ විදිහට start menu එකේ හරි මේ HitPaw video edit එක බලා ගන්න පුළුවන්. ඉතින් සරලම ඔයාට කරන්න තියෙන්නේ මේක select කරලා launch කරගන්න එක. HitPaw video edit එකේ first interface එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ video edit එකේ තියෙන tools ඔක්කොම අපිට මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට පේනවා ඉතින් මෙතන create video කියලා tab එකක් තියෙනවා. අපි දැනට ඉන්නේ ඒ tab එකේ. ඊට අමතරව ඔයාට මෙතන toolbox කියලා tab එකක් බලා ගන්න පුළුවන්. මේ toolbox එකට ගියාට පස්සේ ඔයාට පේනවා ඇති screen recorder, ඒ වගේම photo enhancer කියලා අපිට tools දෙකක් බලා ගන්න පුළුවන්. මම නැවතත් යනවා මෙතන create video කියන tab එකට. මේ tab එකේ මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් start a new project කියලා. මේකෙන් අපිට හැකියාව තියෙනවා video edit එකක් start කරන්න. ඒ වගේම තමයි මේ පහත section එකේ tools ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ මෙන්න මේ screen recorder එක සහ voice change එක ගැන. මේක ගොඩක්ම ගොඩක් interesting tools දෙකක්. මම මුලින්ම screen record එක ගැන කතා කරන්නම්. ඉතින් සරලවම ඔයාලට මම මේ කරනවා වගේ tutorial සහ screen recordings කරගන්න අවශ්‍ය නම් ඔයාලට කරන්න තියෙන්නේ HitPaw video edit එකේ මෙන්න මේ screen recorder කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ message එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මුලින්ම කරන්න තියෙන්නේ අපිට screen එකේ මොන section එකද record වෙන්න ඕන කියන එක අපිට පුළුවන් select කරලා දෙන්න. එහෙමත් නැත්නම් අපි හිතමු full screen එකම record වෙන්න ඕන කියලා. එහෙමුණොත් ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ space bar එක press කරන්න. space bar එක press කරාට පස්සේ ඔයාලට මෙන්න මේ section එකේ toolbar එකක් appear වෙනවා. ප්‍රධාන වශයෙන් ඔයාලට මෙතන tools ටිකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේකෙන් හැකියාව තියෙනවා අපේ desktop audio එක record කරනවද නැද්ද කියන එක decide කරන්න. මේ විදිහට එක පාරක් speak එක press කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඒක mute වෙනවා. ඒ වගේම තමයි අපේ voice එක record කරන්න ඕනේද නැද්ද කියන එක මෙන්න මෙතනින් decide කරන්න පුළුවන්. මෙතන drop down එක select කරලා ඔයාලට හැකියාව තියෙනවා ඔයාගේ voice එක record වෙන්න අවශ්‍ය කරන mic එක select කරලා දෙන්න. ඊට අමතරව මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා webcam එකක් වගේ use කරනවා නම් ඔයාලට හැකියාව තියෙනවා මෙතන webcam එක enable කරලා මෙතන drop down එක select කරලා ඔයාලගේ webcam එක තෝරලා දෙන්න. ඉතින් මේ හැම දෙයක්ම හදාගෙන ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ red color record start button එක press කරන්න. recording එක start කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ section එකේ අපේ countdown එක යනවා. ඒ වගේම toolbar එක උඩ section එකට minimize වෙනවා බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මෙන්න මේ screen එකේ වම් අත පැත්තේ පේනවා ඇති ඔයාගේ screen එක record වෙන resolution එක බලා ගන්න පුළුවන්. නැවතත් ඔයාට මේ screen record එක stop කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ මෙතන stop button එක press කරන්න. recording එක stop කරාට පස්සේ ඔයාලට පේනවා ඇති HitPaw video edit එක අපිට මේ විදිහට open වෙලා තිනවා. ඒ වගේම තමයි අපේ screen recording එකත් මෙතනට import වෙලා තිනවා. ඔයාලට හැකියාව තියෙනවා මේ ටූල් එකෙන්ම මේ screen recording එක edit කරගෙන මෙන්න මේ section එකේ ඔයාලට export කියන button එක බලා ගන්න පුළුවන්. මේක select කරලා ඔයාලට මේ screen recording එක export කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන්නේ මේ ටූල් එකත් එක්ක ලැබෙන voice change එක ගැන. මෙතනදී ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ ඕනම video එකක voice එක change කරගන්න. නැතුව live voice changing tool එකක් නෙවෙයි මේක. ඉතින් සරලවම කරන්න තියෙන්නේ මෙතන change voice කියන එක press කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය කරන video එක select කරගන්න. video එක select කරාට පස්සේ ඔයාලට පේනවා ඇති timeline එකට video එක import වෙලා තිනවා. ඒ වගේම තමයි මෙන්න මේ දකුණු අත පැත්තේ section එකේ අපිට voice change එක open වෙලා තිනවා. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මෙතන voice changing presets ටිකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ preset එකක් select කරලා ඔයාලගේ video එකේ voice එක change කරගන්න. අපි example එකක් බලමු. Hello creators, welcome to creator space. ඉතින් අද video එකෙන් කතා කරන්නේ එකත් එක්කලා ඔයාලා දිගටම එකතු වෙලා හිටියි
දන්නවා අපි මේ ඊයේ පෙරේද දවසකදී YPP ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරා. ඉතින් මේ විදිහට ඔයාලට කැමති විදිහකට වොයිස් එක චේන්ජ් කරගන්න පුළුවන්. අවසාන වශයෙන් මම කතා කරන්නේ වැදගත්ම පොයින්ට් එකක් ගැන. ඒ තමයි HitPaw Video Editor එක ගැන. ඉතින් සරලම ඔයාලට වීඩියෝ එකක් එඩිට් කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ මෙතන Start a New Project කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක ගැන පොඩි එක්ස්ප්ලেইন එකක් කරොත් අපිට මෙන්න මේ සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන් මීඩියා පූල් එක තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සෙක්ෂන් එකට තමයි අපේ වීඩියෝ, ඔඩියෝ, ඒ වගේම ඉමේජස් වගේ දේවල් ඉම්පෝට් කරන්න තියෙන්නේ. ඉතින් මම සරලවම මේ විදිහට ෆෝල්ඩර් එකක් ඕපන් කරලා මට මේ වීඩියෝ එක ඉම්පෝට් වෙන්න අවශ්‍යයි. මම මේක drag and drop කරනවා මේ සෙක්ෂන් එකට. ඊට පස්සේ අපිට මෙන්න මේ සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන් අපේ එඩිටින් වලට අවශ්‍ය කරන අනිකුත් ඇසට්ස් බලා ගන්න පුළුවන්. මෙතන මීඩියා කියන ටැබ් එකේ තමයි මම දැනට ඉන්නේ. ඒ වගේම තමයි මේ සෙක්ෂන් එකේ තව බලා ගන්න පුළුවන් ලයිබ්‍රරි කියලා ටැබ් එකක් තියෙනවා. මේක සිලෙක්ට් කරාට පස්සේ මෙතනදී අපේ වීඩියෝ එඩිට් වලට අවශ්‍ය කරන GIF වගේ දේවල්, ඒ වගේම අපිට වීඩියෝස් වගේ දේවල් අවශ්‍ය කරනවා නම් ඊට අමතරව ෆොටෝස් වගේ දේවල් මෙතනදී අපිට GIFs බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් ඇසට් අපිට මෙතනදී ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙතන ඔඩියෝ කියන ටැබ් එක බලා ගන්න පුළුවන්. අපේ එඩිටින් වලට අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් මියුසික්, ඒ වගේම සවුන්ඩ් ඉෆෙක්ට්ස් වගේ දේවල් අපිට මෙතනදී ඇක්සස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ටෙක්ස්ට් කියන ටැබ් එක. ටෙක්ස්ට් එක ගැන කියලා දෙන්න කලින් මම මීඩියා එකට ගිහිල්ලා නැවතත් මම මේ ඉම්පෝට් කරගත්ත වීඩියෝ එක drag and drop කරනවා ටයිම්ලයින් එකට. ඉතින් ටයිම්ලයින් එකේ වට මේ ක්ලිප් එක ලොකු පොඩි කරගන්න පුළුවන් කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන ස්ක්‍රෝල් වීල් එක කරකවලා මෙන්න මේ විදිහට. ඉතින් අපි හිතමු මෙන්න මේ සෙක්ෂන් එකට ටෙක්ස්ට් එකක් වගේ ඇපිය වෙන්න ඕනේ කියලා මෙන්න මේ සෙක්ෂන් එකට. ඊට පස්සේ මම නැවතත් යනවා ටෙක්ස්ට් කියන ටැබ් එකට. ඊට පස්සේ ඔයාලට ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න ඕන නම් මෙතන ඩිෆෝල්ට් ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මේ විදිහට drag and drop කරන්න ටයිම්ලයින් එකට මේ විදිහට. වට පේනවා ඇති අපිට මෙන්න මේ සෙක්ෂන් එකේ ටෙක්ස්ට් එක ඇඩ් වුණා. ඊට පස්සේ ටෙක්ස්ට් ලේක සිලෙක්ට් කරලා එන්න මේ දකුණු අත පැත්තට ඔයාලට එතනින් පුළුවන් ඔයාලගේ ටෙක්ස්ට් එක කැමති විදිහකට රීනේම් කරගන්න. මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි ඔයාගේ ටෙක්ස්ට් එකට කැමති විදිහේ ස්ටයිල් එකක් මෙන්න මේ සෙක්ෂන් එකෙන් තෝරලා දෙන්න පුළුවන්. ඊට අමතරව ප්‍රෝග්‍රෑම් මොනිටරකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ඔයාට ටෙක්ස්ට් එක කැමති විදිහකට රීසයිස් කරගන්නත් පුළුවන්. හරි, ඊට පස්සේ මම මූව් වෙනවා මෙතන ස්ටිකර්ස් කියන ටැබ් එකට. ස්ටිකර්ස් කියන ටැබ් එකේ ඔයාලට පේනවා ඇති විශේෂයෙන්ම ඔයාලා ටියුටෝරියල්ස් වගේ එඩිට් කරනවා නම් යම් කිසි ස්ථානයක් ඔයාලට පෙන්වන්න අවශ්‍ය කරනවා නම් ඒකට අවශ්‍ය කරන ඇරෝස් වගේ දේවල් මෙන්න මේ සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා නැවතත් වම් අත පැත්තට ආවට පස්සේ මෙන්න මේ විදිහට කැටගරීස් බලා ගන්න පුළුවන්. highlight, basics, subscribe වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඔයාලා YouTube channel එකක් කරනවා නම් මේ video edit එකෙන් ඔයාලට පුළුවන් subscribe button එකක් උනත් add කරගන්න. ඉතින් මම මේ විදිහට subscribe button එකක් select කරලා මේ විදිහට drag and drop කරනවා මගේ timeline එකට. ඊට පස්සේ බලමු මේක කොහොමද show වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සරලම ඔයාලට කරන්න තියෙන්නේ මේක ලොකු කරන්න අවශ්‍ය නම් මෙන්න මේ විදිහට resize කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේක play කරලා. ඒ වගේම තමයි වීඩියෝ එඩිට් එකක් අපි කරද්දී අපිට අවශ්‍යම දෙයක් තමයි ට්‍රාන්සිෂන්ස් කියන්නේ. ඉතින් මෙන්න මෙතන ට්‍රාන්සිෂන්ස් කියලා ටැබ් එකක් බලා ගන්න පුළුවන්. මේ ට්‍රාන්සිෂන්ස් ටැබ් එකේ අපිට අවශ්‍ය කරන ගොඩක් ට්‍රාන්සිෂන්ස් බලා ගන්න පුළුවන්. ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරන්න සරලම වාට කරන්න තියෙන්නේ මුලින්ම අපේ කට් පොයින්ට් එකක් හදා ගන්න ඕන. ඉතින් මේ වීඩියෝ එඩිට් එකේ යම්කිසි ක්ලිප් එකක් කට් කරගන්න වගේ දේවල් ඔයාලට කරන්න අවශ්‍ය නම් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ක්ලිප් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ටූල් බාර් එකේ බලා ගන්න පුළුවන් කට් ටූල් එක තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට මෙන්න මේ playhead එකෙත් බලා ගන්න පුළුවන් cut tool එක තියෙනවා. ඉතින් මම නම් යූස් කරන්නේ ගොඩක් දුරට shortcut එක. shortcut එක තමයි control b. මේ විදිහට ඔයාලට පේනවා ඇති cut එකක් add වුණා. ඊට පස්සේ අපිට ඊළඟට අවශ්‍ය තැනට ගිහිල්ලා නැවතත් control b press කරනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ මැද part එක select කරලා delete කරනවා. හරි, ඊට පස්සේ මෙන්න මේ stickers දෙක මම මේ විදිහට move කරගන්නවා ටිකක් එහාට. transition එක add කරන්න ඔයාලට සරලම කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන transition එක තෝරගන්න. ඊට පස්සේ ඒක drag කරගෙන ඇවිල්ලා ඔයාගේ cut point එකට මේ විදිහට drop කරන්න. ඊට පස්සේ අපි බලමු මේක play වෙන්නේ කොහොමද කියලා. right, ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන filters කියන tab එක තියෙනවා. ඉතින් ඔයාගේ video එකට යම් කිසි color grade එකක් වගේ look එකක් ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන filters use කරන්න. ඒ වගේම තමයි මේ අවසාන tab එකේ ඔයාලට බලා ගන්න පුළුවන් effects කියන tab එක. ඉතින් ඔයාලට අපි හිතමු vignette එකක් නැත්නම් blur effect එකක් මේ වගේ දෙයක් අවශ්‍ය නම් ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මෙතන effects වලින් ඔයාට අවශ්‍ය කරන effect එක තෝරගන්න. ඒ වගේම තමයි අපේ video එකක් image එකක් select කරාට පස්සේ
පස්සේ ඔයාලට මෙන්න මේ section එකේ control panel එක බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් view, audio, speed, animation, colors කියලා tabs කිහිපයක් තියෙනවා. ඉතින් view කියන tab එකෙන් ඔයාලට සරලවම පුළුවන් ඔයාලගේ video එකට අදාළව adjustment කරගන්න. අපි හිතමු video එක ටිකක් zoom වෙන්න ඕනි කියලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට video එක zoom කරගන්න. ඒ වගේම අපි opacity එක අඩු වෙන්න ඕන නම් opacity එක මේ විදිහට අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන audio control කරන්න අවශ්‍ය නම් මේ video එකේ මෙන්න මේ audio කියන tab එකට ගියාට පස්සේ audio එක mute කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ volume එක down කරන්න. ඔයාලට හැකියාව තියෙනවා මෙතන speed කියන section එකේ ඔයාලගේ video එකේ speed එක decide කරන්න. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලා හදාගෙන ඔයාලට මේක export කරගන්න ඕන වුණොත් කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ section එකේ export කියලා button එකක් බලා ගන්න පුළුවන්. මේක select කරන්න export tab එකේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන උඩ එක එක social media වලට අදාළ tabs උත් බලා ගන්න පුළුවන්. ඉතින් normally ඔයා computer එකට video එකක් save කරගන්නව නම් මෙතන general කියන tab එක select කරලා ඔයාලට කරන්න තියෙන්නේ මෙතන format වලින් අවශ්‍ය කරන format එක තෝරන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය කරන resolution එක මෙතනින් තෝරන්න පුළුවන්. ඊට පස්සේ encoding එක ඊට අමතරව bitrate එක recommended කියන එකේ විදිහටම තියන්න. ඊට පස්සේ frame rate එක ඔයාලට කැමති විදිහකට set කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ file එකට කැමති නමක් දෙන්න පුළුවන්. 001 කියලා දෙනවා. ඊට අමතරව ඔයාලට මෙතන file එක save වෙන්න අවශ්‍ය කරන location එක decide කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම හදාගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙතන export කියන button එක press කරන්න. ඉතින් මේ විදිහට තමයි HitPaw AI video එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ. මේක video edit එකක් විතරක් නෙමෙයි අපිට additional tools ගොඩකුත් හම්බ වෙන edit එකක් විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ. මේ tool එක download කරගෙන අවශ්‍ය කරන links මම description area එකේ දාලා තිනවා. මේ tool එක ඔයාලට set වෙනවා නම් ටිකක් professional මට්ටමේ video editors use කරන්න අවශ්‍ය නැහැ කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේ software එක purchase කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ tool එක use කරාද සහ මේකේ experience එක comment කරන්නත් කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් ආයෙත් අලුත් video එකක් අරන් මේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම ස්ටීෆන් ෆර්නැන්ඩස්. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්. He's been looking for somebody who could save him instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place. I want to be first. Work till it hurts, dehydrated thirst till I'm in a hearse.